උදෑසන සේවා මුරේන සඳහා නිව්සලන්ඩ් ෆාම් එක වෙත වාහනේ යමින් වුණු අර්ජුන වාහනේ එකවර නතර කරේ පාරේ කොනක වැටි වුණු කෙනෙකු දැකේ. ඒ සාගරය ඔහු හීනින්වත් සිතුවේ නැත. වාහනේ මාවත මැදම නතර කළ අර්ජුන ඉන් බැසාවේ කලබලෙණි. මුණ පුරා ලේත් මඩත් ඇවරි තිබු නිසා අර්ජුනට සාගරව හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් මේ ඉන්නේ කිසියෙකු විසින් අධික ලෙස පහර දුන් පුද්ගලයෙක් බව අර්ජුන ඔහු දුටුවනම් තේරුම් ගත්තේ. හිරුරැස් බිඳුවක්වත් වැටී නොතිබුණු ඒ අන්ධකාර පාන්දර තිත තන බිස මත වැටි වුන් සාගර වෙත අර්ජුන ලංවේ කොල්ලාගේ මුණ පරිස්සමින් බලමිනි. ලේ පෙරාගෙන වැටි උන්නේ සාගර බව හඳුනාගත්ම අර්ජුනගේ පපෝ කඩාගෙන ගියේ. දෙයනේ කොල්ලට කවුද මේක කළේ? මල්ලි මල්ලි. අර්ජුන හිමම සාගර වෙතට පහත් වූයේ. අර්ජුන ස මට මොකද මල්ලි උනේ? ඔබට කවුරු හරි ගැහුවද? සාගර අමාරෙන් ඕයයි කියනට මේ හිස වෙනුවේ. අර්ජුන තමයි ඇඳුම් ඇඳුම ගෙනව නොහිතා හිමම සාගරව වත්තම් කරගත්තේ. හැමීට නැගිටමන් කොල්ලෝ. මම මට ගැහුවා අර්ජුන ස මට. හරි කොල්ලෝ අපි පස්සේ කතා කරමු. අපි ෆාම් හවුස් එකට යන්. ඔබට අමාරුයි. සාගර යමක් කියන්නට හැදුවට එහෙම මොහොත සිහි නැති වී අර්ජුනගේ පපුව පිච්චීගෙන ගියේ. ඔහු එහෙම සාගරව පසවස අසුනට බර කර වාහනෙන් නැග වේගෙන් වාහනේ මෙඩි හවුස් එක වෙත පැදවියේ. එහෙම මොහොතේ සබෝ දැසිරි මහතා සුජාතා තුන්නේ ෆාම් හවුස් එක ඉදිරිපිට ලී බැල්කනිය කතා කරමිනි. මැනික වාහනයක් එනව නේද? සප්පුද ෆාම් හවුස් එක වෙත එන පාර දෙස බැලුවේ. හවුසේ ඒ අර සීයාගේ යාළුවා අර්ජුන අංකල්ගේ වාහනේ නේද? ඔව් ඔව් ඒක තමා. කොල්ලා හොඳ ට්‍රෙන් එක කළා කියලා කියන්න එනවා ඇති. සපෝස් සිටි එහෙමයි. ඔව් අවසන් දවසේ අර්ජුනට බුලත් අතක් ගෙනවිත් යන්නේ. බලන්නකෝ මැනික මේක වාහනේ ඉන්නේ රේස් එකකට යනවා වගේනේ. මේ චුට්ට හිමීට ඉන්න බැරිද? තාම කොල්ලානේ. අසාමාන්‍ය වේගින් වාහනේ ෆාම් හවුස් එකට එනවා දැක දයාසිරි මහතා කීවේ. වේගින් ආ වාහනේ ෆාම් හවුස් එක ඉදිරිපිට වේගවත් බ්‍රේක් පහරක් සමගින් නැවතිනි. වේගින් ඉම්බැසගත් අර්ජුන ඔවුන් දෙසවත් නොබලා වාහනේ පිටිපස දොර ඇරියේ. වෙන්නේ මොනවද කියා කිසිවෙකුට සිතා ගන්නට බැරි විය. අර්ජුන වාහනේ පිටිපස දොර ඇර සාගරව හරහට ගත්තේ. සපොත් දයාසිරි මහතා තුනසුන් වලින් නැගිට්ටේ විටේ. අනේ සීයේ එයා සපෝට කෑ ගැසෙනි. තප්පරය තුල කෙල්ලෝ වේවුලාගෙන ගියේ. අම්මේ ඒ සහ ශ්‍රීදාතා දයාසිරි මහතා සපෝත් ලීපියකට පෙළ බැසගෙන වේගෙන් පහලට ආවේ බඩපොබු දාගෙන ඉද්දී. සාගර ඔසවගෙන අර්ජුනට තාම වචනයක්වත් කතා කරගන්නට බැරි විය. අනේ එයාට මොයේ මොකද උනේ? සපෝ යසු ඇඬුම් මැදේ. කොල්ලට හොඳටම ගහලා මිස්ටර් දිසානායක. අම්මේ මේ බලන්නකෝ. සපෝගේ ලේ වේතුරුණු මුහුණට ළඟේ කිවි ලයි පිච්චීගෙන යමින් තිබීදී. විස්තර පස්සේ කියන්නම්. දැන් කොල්ලට සීයේ නෑ. ආ ඇතුළට අරන් යන්න මල්ලි. අර්ජුන සාගරව ගෙතුළට අරගෙන එද්දිත් සපෝන්නේ ඕගේ හිස අද්දරේ. ඇගේ දිනේ තුලින් කඳුළු සරසට ගා වැටිමින් තිබුණි. ප්‍රේමා වතුර එකක් කියන්න. දයාසිරි මහතා පපුවට අතක් තබාගෙන කෑ ගැසුවේ. වතුර වීදුරා රැගෙන ආ ප්‍රේමට එකපාරටම සාකරව දෙක කෑ ගැසුණි. අනේ මල්ලි මේ යාට කවුද ගහලා ප්‍රේමා බලන්න. සබු කියෝ ඔහුගේ හිස අද්දරටම වීයේ. අර්ජුන වතුර ඉස්සේ මුහුණ පුරා රැඳුණු ලේ පැල්ලම් මතටය. අම්මේ අම්මේ. ඌ අමාරුවෙන් කිඳිරි ගාමින් ඇසරි ඌ ළඟවන් නැති මැරුණු අම්මාව මතක් කරමිනි. ශ්‍රීදාතගේ දිනෙත් තුළ කඳුළු දිය සීරාවක් මෙන් ගලා ගියේ. සාගරගේ දිනෙත් ඔහුට වුන් දෑසිරි මහතාත් සබෝ ශ්‍රීදාතත් අර්ජුනත් වටා කැරකිනි. ඔහු අමාරුවෙන් දෙයක් කියාගන්නට කියද ඒ කියුනේ නැත. දරුවට අමාරුයි තාත්තේ. ශ්‍රීදාතා කිව අඬමින් මෙනි. ඔහු හිස ඇල කර සබෝ දෙස බැලුවේ. ඒ බලද්දීම වගේ ඇගේ ඇස් කොනක තිබූ කඳුලක් ඔහු බලා සිටිද්දීම වැටුණි. මිස්. ඒ වචනේ යාන්තමට මෙන් පිටවිය. සපු අඩියක් පමණ ඉදිරියට ආවේ. "එයාලා මට ගැහුවා මිස්.
අමාරුවෙන් ගියද්දි සපෝත් අතකින් ඇගේ මුව වැසුනි. එහෙමම කෙල්ලට ඇදෙන්නට ආවේ. මේ තාම ලේ ගලනවා. අපි ඉක්මනට කොල්ලව හොස්පිටල් අරන් යන්. යලිත් ඔහුගේ දිනෙත් පීවී ගියේ. සපෝගේ පපුවම දෙදරාගෙන මෙන් ගියේ. අර්ජුනේ සමගම හෝ යලිත් වත්තම් කරගත්තේ. මා තෙන්නද සී. යම්මණික සපෝ නැග්ගේ වාහනේ පිටිපස අසුනට අර්ජුන හිමම සාගරවද පිටිපස අසුනින් දිගා කෙරෙවි. ඔහුගේ හිස වැටෙන්නට මෙන් යද්දී සපෝයේ ලේවැකුණු හිස රැගෙන ඇගේ උකුල මතින් තබා ගත්තේ. ශිතාතාද හිම වාහනයට ගොඩ වූවාය. ඉක්මනට යං අර්ජුන කොල්ලට අමාරුයි. සපෝට බැලුණ ඇගේ උකුල මත තිබූ ඔහුගේ මුණ දෙසේ. ඇගේ වෙවුලන සුරතින් ඔහුගේ මුණ මත තිබූ ලේ ඉවත් කළාය. ලේ ගොඩක් එනවා අම්මේ. සපෝ කිය පිච්චමිනි. අර්ජුන ඔහුගේ සාක්ෂි තිබූ ලේන්සුව ගත්තේ. ආදුව මේක ලේන තැන්ට තියලා ටිකක් අද කරන්න. සපෝ එහෙම කළේ ඔහුගේ හිස ඇගේ පපුවට තද කරගෙන මෙනි. ඔහුනේ සිහසුන් අය. මෙතනින් තමා මං කොල්ලව දැක්කේ. ලී පිරාගෙන පාරේ වැටිලා හිටියා. අර්ජුන සාගරෝ ඇටියුම් තැන පෙන්නුවේ. මොන බල්ලද මේ අහිංසකයට මෙහෙම කළේ? සුජාතා කිවි කෝපෙනි. තම දරුවෙට දෙයක් හොවාක් මෙන් නැගේ පපෝ කකියන්නටුවේ. එයාව ෆාම් එකෙන් අයින් කරන්න ඕන කෙනෙක් එහෙම කළා අම්මේ. සපෝ කියෝගේ ලේ වැටී තිබූ හිසත් පිරිමදිමිනි. කවුද මැනික? දිල්හාර. සපෝ කිසිදු සැකයකින් තොරව කීවේ. ඌට මෙහෙම දෙයක් කළේ ඔහුමය. එදා හොස්පිටල් එකේදී දිල්හාර ඌට තර්ජනය කළේ. දිල්හාර එච්චර පහත්මි නේද? එයා ඉන්නවට දිල්ලාර හරි තරහෙන් හිටියේ. ඊ උදේ නැන්දත් ඇවිල්ලා එයාට බැන්නා. දිල්ලාර ෆාම් එක හොඳට කරගෙන යයි කියලා කිව්වා. මෙහෙම හොඳ ෆාම් එකට දාන්න කියලා එයා ගැන කිව්වේ. මේ කොල්ලා කොච්චර දක්ෂද කියලා මායි දන්නේ මිස්ටර් දිසානායක. දන්නේ නැති දෙයක් මං කියන්නම්. මොකක්ද අර්ජුන? අපි අලුතෙන් ට්‍රේනින් මැනේජර්ස්ලා ගන්නවා. කොල්ලව දැකලා අපේ ඩිරෙක්ටර් කෙනෙක් කිව්වා මෙයාව ගමු කියලා. ඩිරෙක්ටර් සාගර මල්ලකින් ඒක අහලා තිබ්බා. 30-40,000ක් පඩි. එතකොට ඔහු කෙසේවත් එහි නොවන බව සපෝ දනී. ඔහු එහෙමය. සල්ලි වලට කිසිවක් පාවා දෙන්නේ නැත. කොල්ල කැමති වුණේ නැහැ. අපි කොල්ලට පඩි කීයද දුන්නේ නේද මැනික? සපෝ හිස වෙනේ තොල්පට තද කරගෙන. පරවීය මලක් වෙනිය ඔහුගේ මුණ මෙසේ උගල මත තිබෙද්දි සපෝට වාවා ගන්නට නොහැක. දෛවය එහෙම කළේ ඇයි? අම්මා තාත්තා නැති කොල්ලට එහෙම වෙන්න දෙන්න බෑ තාත්තේ. ශිදාතා කී වේදනාවෙනි. එයාට මෙහෙම උනේ අපි කියනට ගියේදී සපෝ ගිලගත්තේ. අපි කොල්ලව ඉස්සෙල්ලා සනීප කරගෙන ඉමු මෙනික. ජීවිතේ කිසිම කෙනෙකුගේ හිස අත නොගෑ තරම් සෙනෙහසකින් සපෝ ඕකේ හිස අත ගෑවාය. ශිදාතා ඒ දෙස බලා උන්නේ අතුලාන්තයෙන් දහසක් දේවල් සිතමිනේ.